අපරාත්‍ර පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් තුනක් මේ පරීක්ෂණය බාරව කටයුතු කරනවා. දැනටමත් පුද්ගලයෝ දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ අයගේ ලේ සාම්පල ලබාගෙන තියෙනවා අර DNA පරීක්ෂණයක් කරන්න. හැබැයි ওই DNA පරීක්ෂණය කරන්න දවස් 4-5ක් විතර වැය වෙන නිසා ඒ අවට ප්‍රදේශයේ ඉන්න පුද්ගලයෝ 35-40ක් විතර දැනටමත් දීර්ඝ ලෙස ප්‍රශ්න කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේදී විශේෂ තීරණයකුත් අරගත්තා. විශේෂ කැබිනට් අනුකමිටුවක් පත්කරන මේ බාල වය අපරාධ සහ ස්ත්‍රී පිළිබඳව ඇති වෙන මේ අපරාධ සම්බන්ධයෙන් මේ රජය මේ සිද්ධිය අත් වශයෙන්ම ඉතාමත්ම බැරෑරුම් සිද්ධියක් හැටියට සලකලා හිටන් අපරාධකරුවන්ව නීතිය හමුවට ගෙනෙන්න සෑම පියවරක්ම ගන්නවයි අර විද්‍යා දැරිවිය ඝාතනය වූ වෙලාවේදී ඊට දින කීපයකට පසුව යාපනය ගියා ජනාධිපති. එෙහිදී ජනාධිපතිතුමයිම දෙමව්පියන් හමුවේ ප්‍රකාශයක් කරා එවැනි ඝාතනයන් පිළිබඳව විශේෂයෙන් නඩු විභාග කිරීම සඳහා අධිකරණයක් පිහිට වුණ බව. මොකද සාමාන්‍ය අධිකරණ පද්ධතියෙන් මේ නඩු විභාග කරන්න ගියොත් ඒ ළමයා දූෂණය වෙච්ච ළමෙක් නම් කසාද බඳන වයස පහ වෙලා දරුවෝ ලැබිලත් නඩුව හඬ වෙලා. වන්රු කුමාර දිසානායක මෙතුමා සඳහන් කර සිද්ධියට අදාළව අපි උපදෙස් ලබා දීලා තියෙනවා පරීක්ෂණ කටයුතු පොලිසිය නිම කළ වහාම ඍජු ලෙසම අධිචෝදනා පත්‍රයක් මත මහ අධිකරණයේ නඩුව පවරලා කඩිනමින් විභාග කරනවා.